आयोवान कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख सियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथम नवदान सिरस्थल මත්තල ලුණුකම් විහෙර සහ බෙලියත්ත නවීන නගර ලෙස සංවර්ධනයට අගමැති මුලපුරයි ජනපති පාර්ලිමේන්තුවට රිෂඩ් නැතිව පාර්ලිමේන්තුව උණුසුම් වෙයි කොවිඩ් ගැන දේශපාලකමින් තීන්දුව ගන්නවා නම් සෞඛ්‍ය නිලධාරින්ගෙන් වැඩක් නැහැ හේෂා කියයි කුරුණෑගල මත්තල ලුණුකම් විහෙර සහ බෙලියත්ත යන නගර අංග සම්පූර්ණ නවීන නගර ලෙස සංවර්ධනය කිරීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම නගර නවීන නගර ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. නවීන වෙළඳ සංකීර්ණයක් සියලු පහසුකම් සහිත තොග වෙළඳ පොළ සහ සති පොළ රතවාහන අංගණයක් නගර උද්‍යාන නව බස් නැවතුම් පොළ බහුකාර්ය ගොඩනැගිල්ලක් මෙන්ම මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයකින් සමන්විත බෙලියත්ත නගරය සංවර්ධනය කරන ආකාරය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නිලධාරීන් විසින් මෙහිදී පැහැදිලි කළා. මත්තල ගුවන්තොටුපළ කේන්ද්‍ර කරගනිමින් වෙළඳ කර්මාන්ත නේවාසික පහසුකම් සංචාරක සෞඛ්‍ය පහසුකම් මෙන්ම කෘෂි ප්‍රවර්ධන කලාප ඇති කිරීම සහ මත්තල ලුණුගම් වෙහෙර ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳවත් මෙහිදී අග්‍රාමාත්‍යවරය අවධානය යොමු කළා. කුරුණෑගල නගරේ නවීන නගරයක් ලෙස නිර්මාණය කිරීමත් ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විමසා සිටියා. ඒ අනුව සංවර්ධන ව්‍යාපෘති රැසක් කුරුණෑගල නගරේ කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත. මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් සමහර අය කියනවා කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා රට ලොක්ඩවුන් කරන්න. වාපු එකේ ප්‍රතිඵලය තමයි ඍණ 3.6ට ආර්ථිකය වැටුණා. අධිකරු ජනාධිපතිතුමා මේ අවස්ථාවේ පැමිණෙනවා. මේ ප්‍රධාන ක්‍රියාවලීන් තුනක් පරිභෝජනයේ හැරුණාම නිෂ්පාදනය සහ විනිමය කියන දෙක ආර්ථික ක්‍රියාවන් දෙක නතර වුණොත් ඒ ඇතිවන පීඩනේ එක් එක් අංශවල කවර ප්‍රමාණයෙන්ද කියන එක පිළිබඳ තක්සේරුවක් අපිට නැහැ. අධිකරු ජනාධිපතිතුමා සහභාගී වී සිටින මේ අවස්ථාවේ මම කරුණාවක් ඉදිරිපත් කරන්න කැමතියි. අපට දැනගන්නට ලැබිලා තිබෙනවා මේ රටේ ජාතික ආරක්ෂාවට වැදගත් වන යුද ආම්පන්නයක් වන විශේෂයෙන්ම කෆීර් යානා. ඒ යානා නඩත්තු වෙන්නට ඕන, ඒවා වැඩි දියුණු කරන්නට ඕන. මම යෝජනා කරනවා ඒ ලෙස ඒ දේ කරන්න පෙර ඒ අරමුදල් උපයෝගී කරගෙන කෝවිඩ් වසනය සඳහා ඒ අරමුදල් යොදවන්නේ කියලා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. එතන හොඳ යෝජනාවක් කැබිනට් එකේ අනුමත වුණා මිලියන 650ක් කැප කරලා එක්සර්සයිස් සෙන්ටර්ස් ආරම්භ කරන්න. හොඳ දෙයක්. මේ කැප කරන මුදල් කෝවිඩ් වසනය ක්‍රියාත්මක වෙන මොහොතේ අපේ රටේ ICU beds ප්‍රමාණය වැඩි කරන්නට, ෆීල්ඩ් හොස්පිටල්ස් ආරම්භ කරන්නට ඒ අරමුදල් උපයෝගී කරගෙන මේ අදහස් සහ යෝජනා දෙකම විද්‍යසනයේ අඩුවීමක් සමග ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරන්න කැමතියි. ඔබතුමාට සඳහන් කරන්න ඕනේ මුදල් අමාත්‍යාංශයෙන් කොවිඩ් සඳහා අවශ්‍ය සියලුම මුදල් ලබා දෙන්න අපි කටයුතු කරනවා විතරක් නෙවෙයි අපි කිසිසේත් මේ මුදල් කප්පාදු කරලා වෙනත් ව්‍යාපෘතියකට යොමු කරන්නේ නැහැ කියන එක මතක් කරන්න. ආර්ථික ව්‍යසනයේද සෞඛ්‍ය ව්‍යසනයේද මොකද්ද ඔබතුමාලා තෝරගන්නේ? රටේ ආර්ථිකයත් බිඳවට්ට ගන්නේ නැතුව කොවිඩ් පාලනය තමයි අපේ ප්‍රතිපත්තිය. පිළිගත් ක්‍රමවේදය තමයි ආර්ථිකයත් අපි රැකගන්න ගමන් කොවිඩ් පාලනයත් සිද්ධ කරන්නේ. අපේ සහායකයෝ ඕනේ නම් අපිට පැහැදිලිව කියන්න මොකටද සහායකයෝ ඕනේ කියලා. එන්නතකො හොඳයි කියනවනම් දෙන්නකො මේ සභාවට මම වගකීමකින් කියනවා මේ රටේ ජනතාවගෙන් 60% දෙසැම්බර් මාසෙ වෙන්න ඉස්සෙල්ලා අපි වැක්සින් කරලා ඉවර කරනවා. දැන් අපි විවාද කරන්නේ කොවිඩ් වසංගතය පිළිබඳව සියලු දෙනාම මතක තබා ගත යුතුයි. ඉදිරි අවුරුදු 2-3 තුලම අපේ රටට විතරක් නෙවෙයි ගෝලීය වශයෙන් මුහුණ දෙන මේ වසංගතයට අපිට නිශ්චිත විද්‍යාත්මක පදනමක් මත සැලසුමක් අත්‍යවශ්‍ය වෙනවා. දේශීය ආහාර සම්බන්ධයෙන්, දේශීය පළතුරු සම්බන්ධයෙන් ඇති දැනුම මේ රෝගයට එරෙහිව ප්‍රතිශක්ති තිකන්නේ වැඩිමිට පොලොස් රතුළුණු සුදුළුණු නිවිති කහ ආදී යොදාගත හැකි බවට ඇති දැනුම ගැන ඇයි අපේ පරිශනංශ ක්‍රියාත්මක නොවෙන්නේ? දැන් වෙනකොට අපි තමයි හොඳටම කලේ කියන්න පාරම් බාන්න කවුරුවත් නැති බව අපිට පේනවා. මේ ප්‍රශ්නේ සාර්ථක වෙනකොට ඒකට අයිතිකාරව හිටියා. මේක ඇනෙනකොට බාර ගන්න කවුරුවත් නැති තත්යක් තිබෙනවා. තානාපතිවරු ගෙන්නනවා, ඉල්ලීම් කරනවා, ඇඳන් දෙන්න කියනවා, බැගෑපත් ඉල්ලීම් කරන විපක්ෂ නායකවරයෙක් ඉන්න ආදර්ශයක් අද දීලා තිබෙනවා. අධිකාරු ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, විදේශ අමාත්‍යතුමා හැටියට මමත් තානාපතිවරු රාශියක් සමග කතා කරලා තියෙනවා. චිත්‍රපටි වලට අපි පෙනී හිටින්නේ කොවිඩ් වෙනුවෙන්. අපේ ආර්ථිකය එක පැත්තකින් ගෙන යන ගමන්, රටේ වැඩසටහන් ටික එක පැත්තකින් ගෙන යන ගමන් මේ කොරෝනා පාලනය කිරීම. ඉතාමත් වැදගත් කාරණාවක්.
වගකීමක් තියෙන වගකීමක් ගන්න රජයක් හැටියට වසංගතය පාලනය කරන්න අපේ රජය කටයුතු කරනවා කියන එක සඳහන් කරන්න ඕනේ. ඇනගෙන තියෙන්නේ කෙටියෙන්ම කියනවනේ. අනිල් ජයසිංහ මහත්මයා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යන්න උනේ මොකද? දේශපාලඥයන්ට අවනතුණු වීම. එතුමා එතනින් ඉවත් කළා දැම්මා. ඒ දක්ෂ නිලධාරින්ට වෙන දේවල්. මම දන්නේ හමුදාපතිතුමාවත් ඉවත් කරයිද කියලා. දැන් ඊයේ පෙරේද හමුදාපතිතුමාට මඩ ගැහුවා එතුමා මොකද වෙඩින් එකක් කියලා. අනේ එතුමා කිසිම සම්බන්ධතාවයක් නැහැ. එතුමාට මඩ ගැහුවා වෙඩින් එකක් කියලා. හැබැයි අපිට දැන් තියෙන තොරතුරු අනුව මේ ආණ්ඩුව පැත්තෙන්ම තමයි මේ මඩේ ගහන්නේ. තාක්ෂණිකව අංගෝපාංගයන් දිහා බැලුවට පස්සේ අපිට ඊටාම නරක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි ඒක ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ජාතික ව්‍යසනයකදී ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් කටයුතු කළ යුතු වන්නේ සාධනීය සාකච්ඡාවල් ඔස්සේ. සෞඛ්‍ය ජාතික ව්‍යසනය පිළිබඳව ජාතික සභාවක් පිහිටුවීමේ කාර්යභාරය ජනාධිපතිතුමා පැහැරහැරලා. එතුමාට වගකීමක් තියෙනවා මේ පනත යටතේ තියෙන ජාතික ව්‍යසනය සඳහා වූ ඒ කවුන්සිලය පත් කිරීම සඳහා විපක්ෂ නායකතුමා ඒ වගේ විපක්ෂයේ මන්ත්‍රීවරු පක්ෂ නායකවරු පස් දිනක් වගේ ඇතුල් කරගෙන දෙපාර්ශ්වයම එකතු වෙලා මේ ජාතික ව්‍යසනයට අපි විසඳුමක් සොයීමේ ඒ කාර්යභාරයට මැදිහත් වීමේ කටයුත්තකට මේ කවුන්සිලය තාමත් පිහිටුවල නැති එක පිළිබඳව රජයේ අවධානය මුලින්මම යොමු කිරීමට කැමැති. ගම සමග පිළිසඳරක් වැඩසටහන ඉදලු කොවිඩ් මේ තුන්වෙනි රැල්ලක් එන්න ආවේ. ජනාධිපතිතුමා ගම් වලට ගිහිල්ලා ගමේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගත්තා. ඇයි? කොවිඩ් පාලනය වෙලා තියෙච්ච හන්දා. ඉතින් ඒ හින්දානේ හද දෙයනේ විපක්ෂ නායකතුමත් විපක්ෂ නායක ජනාධිපති ජංගම සේවයත් කොලේ. කොවිඩ් මාර්ගන බලකායන් මේව මොනවද කළේ? අද වෙනකන් එක ICU ඇඳක් වැඩි කළා තියෙනවද? වෙන්ටිලේටර්ස් ප්‍රමාණය වැඩි කළා තියෙනවද? රෝමයේ ගිනි ගණෙද්දී නිරෝ වීණා වාදනය කරනවා වගේ රට ගිනි ගණෙද්දී අපේ රටේ ජනාධිපතිතුමා මිදුල උදුලු ගන්නවා. මේක කළමනාකරණය වීම නෑ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එකක් කියනවා. තව තැනකින් තව එකක් කියනවා. දවසකට ඉන්දියාවෙන් 15 20 25 ගුවන් යාන එනවා. එහෙම තියෙද්දි ලංකාවේ නිරෝධායනය කරනවා ඉන්දියාවේ ජනතාව. එහෙම නිරෝධායනය කරන අතරතුර ඉන්දියන් කෙනෙකුට මේ රෝගය වැළඳුනොත් මොකද ගන්න? අපේ ICU එකකට තමයි දාන්න වෙන්නේ. මේක හරියට කළමනාකරණය කරන්න. මේ රජයට මේ වෙලාවේ චෝදනා කරනවා නෙමෙයි. මේ වැරදි තියෙනේම අඩුපාඩු හදාගන්න තමයි මේ අපි කියන්නේ. අද මේ කතා කරන මොහොත වෙනකොට බ්‍රිතාන්‍ය ප්‍රභේදය තමයි ලෝකයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වෙලා තියෙන්නේ. මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය තවත් විකෘතතාවකට ලක් වෙලා ඉන්දියාවේ දක්නට ලැබෙනවා. හැබැයි වාසනාවකට දැනට අපිට ඉන්දියානු ප්‍රභේදය වාර්තා වෙලා නැහැ. අපේ රටෙන් හැකි සෑම උත්සාහයක්ම දරනවා ඉන්දියානු ප්‍රභේදය අපේ රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා. කොවිඩ් වෛරස ව්‍යාප්තිය පිළිබඳව දේශපාලකීන් තීන්දුව తీරන ගන්නේ නම් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් පළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තුවේ අවශ්‍ය තීන්දුව తీරන ගන්නේ ආණ්ඩු පක්ෂර වුණු විදිහට විතරයි. විපක්ෂය පැත්තකට දාලා මායිම් කරන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේ කතානායකතුමා එක්කෝ පාර්ලිමේන්තුව ගැන අවබෝධයක් නැද්ද? එහෙම නැත්නම් කතානායකවරයාගේ වගකීම දිනේෂ් ගුණවර්ධන මහත්තයටයි ජොන් ස්ටෙපනාන්දු මහත්තයටයි ඕන විදියට මේ කතානායකතුමා හැසිරෙනවාද කියලා ඒ තත්ත්වෙට වැටලා තියෙන්නේ. ආණ්ඩුව මේ යන චූන් එක හරහා මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න බෑ. අර ලොකු ගේම් මොයිච් මහත්තයා අද තීන්දුව తీරන ගන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යුද හමුදාපතිවරයා නෙමෙයි. ලොකු ගේම් මොයිච් මහත්තයා තමයි. ලොකු ගේ අමාත්‍යවරයාට ඕන වෙලාවට රට අරින්න පුළුවන්, රට වහන්න පුළුවන්, පිළියන්දල තීන්දුව ගන්න එතුමා නම් අනිත් ඇමතිවරු ටිකත් මේ වැඩේට ලේස්ති වුණොත් එහෙම මේ රටේ සෞඛ්‍ය බලධාරීන් ඉඳලා වැඩක් නැහැ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ වැඩක් නැහැ. දැන් තියෙන අලුත් ප්‍රභේදය. මේ ප්‍රභේදයට මූණ දිය හැකි මේ ප්‍රභේදය ඉතා ඉක්මනින් රටෙන් ඈත් කළ යුතු ක්‍රමයක්. දෙසැම්බර් මාසෙ වෙනකන් රට ඉන්නේ වෙනවා ඉන්න තක් වෙනකන්. එන්නත එනකොට මේ රටට වෙන්න තියෙන හොඳ හරිය සිද්ධ වෙලා හමාර වෙන්න පුළුවන්. තවත් විශාල මහනුවරක් ලංකාව තුළ නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් අපි දන්න විදිහට ප්‍රොෆෙෂන් හැටියට අපි ඉල්ලන දේශපාලන පැත්තක තියන්න. දැන් මේ පොඩි මිනිහට නෙබයි ඉන්නේ. මේ රටේ පුංචි මිනිහා තමයි වැඩි කරලා. දැක නුවර එළිය වසන්ත උදානයේ ප්‍රධාන ආරති දමුත්ත කවුද? මේ වසන්ත උදානයල් හදලා ඒ වසන්ත උදානය හරහා රට පුරා අලුත් වෛරසෙ බෙදාහැරලා මේ පුංචි මිනිස්සුන්ට බයිනවා දැන් gedare ඉන්න තමන්ගේ ආර්ථිකය අවශ්‍ය විදිහට හදන්න. එහෙම හැදෙන්නේ නැහැ. කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන් යම් හුදෙකලා සිද්ධියකින් සමස්තේ මනිනවාට මම පෞද්ගලිකව එකඟ නැහැ. යම් ප්‍රදේශයක් අගලුලා තිබීමක්, යම් නිවසක් නිරෝධායනය යටත් කිරීමක්, ඒ වගේම මේ හා සම්බන්ධ සියලු තීරණ සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශ මත සිද්ධවන්නේ දේශපාලන නායකත්වයේ විසින් සිද්ධ කරන්නේ ඊට අවශ්‍ය තැනකදී පහසුකම් සැපයීම පමණයි. දැන් ඉන්දියාවේ නම් මැතිවර කොමිසම මැතිවර රැලි පවත්වන්න දුන්නා, කොරෝනා බෝ වුණා. එතකොට ඉන්දියාවේ මදුරාසි අධිකරණය කියනවා මැතිවරණ කොමිසම සාපරාධී වරදක් කළා තියෙනවා. කොරෝනා වලින් ජනතාව ඝාතනය කරන්න සාපරාධී වරදක් කළා තියෙනවා කියලා. ඒක සිංහල අලුත් අවුරුද්ද යාලේ හැරීම, ක්‍රිකට් ගහන්න කියලා කොරෝනා ගෙන්වා ගැනීම, යුක්‍රේන් ජාතිකයෝ ගෙන්නගෙන කොරෝනා ගෙන්වා ගැනීම, ඊළඟ ඉන්දියානුව නිරෝධායනට ලංකාවට ගෙන්වා ගැනීම. එපමණ ආණ්ඩුව අනිවාර්යයෙන්ම සාපරාධී වරදක් කරලා තියෙනවා කොරෝනා ජනතාවට බෝ වෙන්න ඉඩ හැරලා.
නිදහසෞඛ්‍ය වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක් නිදහසෞඛ්‍ය ආරක්ෂක කරපු පක්ෂයක් නිදහසෞඛ්‍ය පෝෂණය කරපු පක්ෂයක් විදිහට ජනතාවගෙන් ආයෝජනා කරනවා සුරක්ෂිතව ඉන්න සෞඛ්‍ය උපදේශ පිළිපදින්න අපි ඒ ගමම්ම කියනවා යම් යම් අඩුපාඩුකම් සීමාවන් අවම කරන්න අවශ්‍යයි නිසි කළමනාකරණ උපදේශ කල් වේලා ඇතුව ලබා දෙන්න එමගින් ජනතාවට මඟ පෙන්වන්න පුළුවන් වෙයි විශේෂයෙන්ම දැන් රෝහල් පිරි ඉතිරි ගොස් තියෙන්නේ ඒක නිසා කොරෝනා හැදුනත් අමාරු නැත්තම් ගෙදෙට්ට වෙලා ඉන්න. ලෙඩ හැදෙන එක නවත්ත ගන්න පියවරක් දක්වා අපි ගමන් කරන්න ඕන. ඒ නිසා ඒ පියවරට යන්නේ නැතුව මේක තවමත් අරගෙන ඉන්දියානුත් එන්න කියලා ගියාට පස්සේ මේක මරණයට දොර අරින එකක්. මේ මරණ වලට ඝාතකයෙක් ඉන්නවා. ඒ ඝාතකය තමයි පාලකයෝ කියන එකත් අපි අවධාරණය කරන්න කැමතියි. वटे जनता जनाधिपति गोठाबे राजपक्ष महता गेन बलापुरुत्तु वन्ने विनयगरुक पालनयक राज्यमात्य दिलुम अमुनुगम महता पवसनवा ए सिय नवराज्यमात्य दोहरे राज्यकार्य कटयुतु आरंभ किरीमे अवस्थावट एक्वेमिन ප්‍රජා පොලිස් රාජ්‍යමාත්‍ය දුරේ දියුරුම් දුන් රාජ්‍යමාත්‍ය දිලුම් අමුණුගම් මහතා සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ සුහුරුපාය ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යංශයේදී. තං රතනත්යං ඒතේන සච්ච වජ්ජේන පාතු තං රතනත්යං ඒ මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ක්‍රීඩා අමාත්‍ය ඩාමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. मद्रव्य वधूर पालने क्रीम संधा प्रजावगे सहाय मे कार्यभार्यान इष्ट किरीम तमय बलापुरुत्तु दिगटम दकीन कारण तमय विटिंग विट मद्रव्य वेटलीम बगे देवाल सिदुकेरुवत अपे ओने गमकट गियोत अद नोयकुत वर्गे मद्रव्य तीयन जनाधिपतिमागे विश्वास मेक प्रजावगे सहाय नतु करन्न बहैकिन कारण निसा तमय मे प्रजा पोलिस राज्यमात्यांश पीडोला तीयन्ने मुरुत्तेट्टु हामदुरु किवा ओबतुमार मे हिट्लर कथावक कियपु निसा तमय अमाद्दूरे गौरवनीय अनुनायक स्वामी महंसी कियपु कारणे उपुटागनिमि तमै मम किव्वे मतिवर्ण काले दि कियपु कारणे उपुटागनिमि मम सदाहन किरु हिट्लर गे नरक कोटहा नेमै एक वचनेट कियन्ने टिकत् तद पालनयक् अवश्यै कियन एकै एके तेरुम इतिर किव्वे जनताव කොටාබ රාජපක්ෂ මැතිතුමාගෙන් වෙනත් නායකයින්ට වැඩිය තද පාලනය විනය ඇති පාලනය නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පාලනය බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ අර්ථයේ අනුව නම් එහෙනම් එතුමා පත් කළ තියන්නේ නැහැ. ඒක හරි වෙන්නත් පුළුවන්. ස්වේච්ඡාවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු අයිතියක් නොමැති බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ දිනවල පාසල් වහලා තියෙන්නේ එතන දැන් ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. අපි ගත්තොත් ගිය අවුරුද්දේ පාසල් පැවතුනේ දින 71ක් විතර. දැන් මේ අවුරුද්දේ ළමයින්ට ඒ අධ්‍යන කාලය අහිමි වෙලා තියෙන්නේ. එතකොට මේ අහිමි වූ අධ්‍යාපන කාලය ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයා ඊයේ දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළා ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීම තමයි දිගින් දිගටම අපි කරන්න කියන කාරණාවත් ඔන්ලයින් අධීක්ෂණය කරනවා කියලා අධ්‍යාපන ලේකම්වරයා කිව්වා. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙනකොට ගුරුවරු කරන ඔන්ලයින් නිරන්තරයෙන් අධීක්ෂණය කරලා වාර්තා එවන්න කියලා. ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාලවලින් පාසල් වලට එවලා තිනවා ඔන්ලයින් කාලසටහනක් අනුව කරන්න ඒක අධීක්ෂණය කරන්න කියලා ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔන්ලයින් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගුරුවරුගේ කාර්ය කිරීමේදී ගුරුවරුන්ට ওই ඩේටා වලට යන වියදම් සම්බන්ධයෙන් සම්පසතයක් දීලා නැහැ. ඊළඟ මේ කරපු ඔන්ලයින් ක්‍රියාවලියත් අන්තිම අසාර්ථකයි කියලා අධ්‍යාපන ලේකම්වරයාම වරක් ප්‍රකාශ කළා. මේ සල්ලි දීලා සුවකැමැත්තෙන් කරපු එක බලහත්කාරයෙන් කරන්න අධීක්ෂණය කරන්න කිසිදු අයිතියක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ. වර්තමානයේ බෝ නොවන රෝග පිළිබඳව අවධානය අඩු වී ඇත්තේ COVID-19 ව්‍යාප්තියත් සමගයි. නමුත් මෙම බෝ නොවන රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලින්ට COVID-19 වෛරසය වැළඳුනොත් එම රෝගීන් මරණාසන්න තත්ත්වයට වුවද පත්විය හැකියි. බෝ නොවන රෝග අතරින් අද ඩූ යූ නෝ තුලින් ඔබව දැනුවත් කරන්නේ දියවැඩියාව රෝගය පිළිබඳවයි. ඩූ යූ
බෝ නොවන රෝගයකින් පෙළන අයෙක් නම් ඔබ ඔබට කොවිඩ් වෛරසයෙන් ඇතිවන ප්‍රතිඵල ඉතා භයානක වන්නට පුළුවන් විශේෂයෙන්ම දියවැඩියා රෝගය පිළිබඳව අප අද කතා කරන්නට හිතුවේ ඒ නිසාමයි ඇතම් වෛද්‍යවරුන් දියවැඩියා රෝගය හඳුන්වන්නේ ශරීරය තුළ සිටින සර්පෙක් විදිහට ඇත්තටම මොකද්ද මේ දියවැඩියා රෝගය කියන්නේ දියවැඩියා රෝගය කියලා කියන්නේ අග්න්‍යාශ්වයේ රැංගහන් දීපිකාව හෙවත් බීටා සහිල මගින් නිපදවන ඉන්සියුලින් හෝමෝනය කිසිසේත්ම නිපද නොවීම සහ ඉන්සියුලින් ක්‍රියාකාරී ශෛල එයට ප්‍රතිරෝධය දැක්වීමෙන් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය හෙවත් ග්ලූකෝස් ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා දීර්ඝ කාලයක් නිරන්තරයෙන් ඉහළ යාමේ තත්වයයි වයස වරුදු 45ට ඔබ වැඩි නම් තරබාරු නම් අයහපත් ආහාර වේලක් ඔබට හිමි නම් අධි රුධිර පීඩනය හෝ අධික කොලෙස්ටරෝල් ඇතනම් ඒ වගේම පරම්පරාගතව මේ රෝගී තත්ත්වයේ පවතී නම් දුම් පානය කරන්නේ නම් දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාවය ඉතාම වැඩි අධික ලෙස මුත්‍රා පිටවීම දැඩි ලෙස තිබහ ඇතිවීම වෙනදට වඩා ඔබට ආහාර රුචියක් ඇතිවීම ඇතැම් පාදයේ සහ අත්වල හටගන්නා තුවාල වෙනද වගේ හොඳ වෙන්නේ නැතුව දීර්ඝ කාලයක් පවතිනවා නම් ඉතාම ඉක්මනින් ඔබ වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වෙනවා ඒ ඔබට තියෙන්නේ දියවැඩියා රෝග ලක්ෂණ වන්නට පුළුවන් ඒ විතරක් නෙමෙයි අධික නිදිමත ගතිය වගේම ඇතැම් පුත්කලින්ගේ ශරීරය ඉතා කෙටි කාලයක් තුල ශ්‍රව වීම කෙට්ටු වීම දියවැඩියා රෝගයේ ප්‍රධාන ලක්ෂණ සෑම කෙනෙකුම යහපත් ආහාර රටාවක් අනුගමනය කිරීම නිසි ව්‍යායාම්හි නිරත වීම මානසික ආතතින් වළක්වා ගැනීම දුම්පානෙන් වැළකී සිටීම සහ ඉහත රෝග ලක්ෂණ පවතී නම් ඉතා ඉක්මනින් ඒ පිළිබඳ වෛද්‍යවරයෙකු දැනුවත් කර පරීක්ෂණ සිදු කිරීම හරහා දියවැඩියා රෝගෙන් ඔබට වැළකී සිටින්නට පුළුවන් දියවැඩියා වැළඳුණු පුද්ගලයෙකුට එළවලු වර්ග ආහාරයට ගැනීම වැඩි වශයෙන් තන්තු සහිත එළවලු වර්ග ආහාරයට ගැනීම වගේම පළතුරු අතරින් කාමරංගා වැනි පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම මාංශ භෝග ආහාරයට ගැනීම සතියකට දෙවරක් පමණ මාළු ආහාරයට ගැනීම විවිධ ඇට වර්ග ආහාරයට ගැනීම ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගන්නට පුළුවන් සාධක මතක තබා ගන්න දියවැඩියාව කියලා කියන්නේ ඔබටම පාලනය කරගත හැකි රෝගයක් ඒ ඔබට පාලනය කරගත නොහැකි වුණොත් මේ දිනවල පවතින කොවිඩ් වැනි රෝගවලට මාරාන්තික ප්‍රතිඵලත් ඒ හරහා අත්විය හැකියි. Do you know? විසඳුමක් නොමැති වන අලි ගැටලුවෙන් පීඩා විඳින ඌව පර්ණගම සහ ගලින් විදුණු වැව ප්‍රදේශවල ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. වනාලි උදුරු කියන්නේ අපේ රටේ ජනතාවට අලුත් ප්‍රශ්නයක් නම් නෙවෙයි. ප්‍රශ්නේ අලුත් නොවුනත් ඊට නිශ්චිත විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් එම ගැටලුව මේවන විට උච්චතම ස්ථානයට පැමිණ තිබෙනවා. මේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හත්කිද ගම්මානයයි. මෙම ගම්මානයට දළු වූ වනාලින් කිහිප දෙනෙකු ගම්මානයේ වගාබිම් රසක් විනාශ කර තිබෙනවා. උමා ඔයට මායිම්ව පිහිටා ඇති රන්දිනිකල රක්ෂිතයේ සිට උමා ඔය හරහා මෙම වනාලින් ගම්මදින බවයි ගම්වාසීන් පවසන්නේ. මේ වට්ටක කොටු ඔක්කොම ඉවරයි. ඉතින් මේවා ඉතින් කෑම අපිට ඉතින් ජීවත් වෙන්න ක්‍රමයක් නැති. මේක තමයි අපි ගොවියු. මදාම දැන් සමාට හෙටත් වෙන්න පුළුවන්. මේ ඉතින් අපි රෑ දුක් විඳගෙන මේ වතුර ඊයගෙන මේ දැන් මේ ඊයේ පෙරේද තමයි වැස්සක් කාලේ. දැන් දවල් නොකොටව වතුර ඊයගෙන අපිට ඉතින් මෙම වනාලි තර්ජනය දැනට මාස ගණනාවක සිට පවතින බවයි ගම්වාසීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද එයින් කිසිදු පළක් නොවු බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ. රජය මැදිහත් වෙලා අලි වැටක් හරි එහෙම නැත්නම් මේ අලි කොහෙට හරි රක්ෂිතයට ගිහින් දාලා අපේම ආරක්ෂා කර දෙන නිසා අපි තවත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ගලින් පිටුරු වැව ප්‍රදේශයේ උල්පත් පාර ගම්මානයේ පැමිණි වනාලි රංචුවක් එම ගම්මානයේද වගාවන් රසකට හානි සිදු කර තිබුණා. ඉතින් බොහොම බයෙන් තමයි ජීවත් වෙන්නේ අපි. එළියට එන්න බෑ රැකට. ඒ තරම් අලි මෙහෙ. අලි 100ක් විතර නම් මේ මාලං ගැටය රසිත. පුරල් නම් අපිට මේ ආන්නේ අලියටක් හරි වාර්තාපනයේ විනාශ කරනවා
අධිකරණයෙන් වාර්තා වූපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය යොමු නීතිපති දපුලිද ලිබේරා මහතා විසින් පසුගිය දවසර තුල අපරාධ නඩු 27206ක් සම්බන්ධයෙන් කටයුතු නිම කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා දෙදහස් පහළොව වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැඳුම් කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ චෝදනා එල්වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර නැතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 7 වනදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නියෝග කර තිබෙනවා මෙම නඩුව චම්පා ජානකී රාජරත්න දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහා කරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා. එහෙත් වර්තමානයේ පවතින කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයේ ප්‍රකාරව මෙම නඩුව ජුනි මස 7 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළ බව එම අධිකරණයේ ලේකකාධිකාරී විසින් පළ කර ඇති නිවේදනයේ සඳහන් කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක් වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙෂරි සමාගම එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන් ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය නම් කර තිබෙනවා. ඊට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂ වරුන් ලෙස කටයුතු කළ පුෂ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්තරංජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචි හේවා යන අයද විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා. මුතුරාජවිල සංරක්ෂිතය තුල සිදුවන නීති විරෝධී ඉදිකිරීම්, ගොඩකිරීම් සහ පස්කැනීම් ඇතුළු නීති විරෝධී ක්‍රියා වැළැක්වීමේ බ්‍රීඩ් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ජුනි මස 12 වනදා කැඳවන ලෙස අභියාචන අධිකරණයේ නියම කළා. කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම් අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායා දුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. සියත උදාසන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට සුබ දවසක්